Hi guys, welcome to my channel. Ithin RSL oyalava adarin adath piliganna mage channel ekata. Ithin ada oyalata me video ekak aragena inne Cyprus rate Sri Lanka apita nidahas davase yanna tiyena ekama tana. Ehenam eka mukadda kiyala oyala dannawada? Me tiyenne Sita Park ekak. Ithin Lankawa indala aapu onama kenek නිදහසේ ඉන්න යන්න තියෙන තැන තමයි මේ සීතා පාර්කේ කියලා කියන්නේ. එතෙන් මෙන්න මෙතනින් තමයි සීතා පාර්කේකට ඇතුල් වෙන්නේ. එතෙන් ලංකාවේ ඉඳලා එන අයට සමහර අයට ගෙවල් වල කෑම උයා ගන්න දෙන්නේ නැහැ. ඉතින් එතකොට ගෙදර දවසේ පැය 10ක් 12ක් වැඩ කරන්න තියෙනවා. එක්කෝ ආච්චිලා සීයලා බලා ගන්න අය හරිම tension එකෙන් තමයි ඒ කාලයේ දවස් 6ක් ඒගොල්ලෝ ඒ ගේ ඇතුළට වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේ දවස් 6ක් ගෙවලා අද වගේ දවසක ඉරිදා දවසට මෙන්න මේ ස්ථානයට තමයි යාලා දුවගෙන එන්න නිදහසේ ඉන්න. යාළුවෝ හම්බ වෙන්න. ඒ වගේම ලංකාවේ කියන කෑමක් කන්න, රාප්පයක් කන්න, ඒ වගේම කැවුම් ගෙඩියක් කාලා තේ බොන්න. ඒ වගේම ලැවරිය රොටි තෝසේ ඒ වගේ මේ ස්ථානයේ මේ හදන ඒ හදන්නෙත් අපේ ලංකාවේ අක්ක කෙනෙක්ම තමයි. ඉතින් ඉතින් ඒ වීඩියෝ එක මම යාගේ මුහුණ පෙන්වන්න කැමති නෑ. ඉතින් ඔයාලට පුළුවන් ලංකාවේ ඉඳලා ආපු ඕනම කෙනෙකුට පුළුවන් මේ ස්ථානියට ඇවිල්ලා මෙතන තියෙනවා කෑම කඩ ලංකාවේ කෑම කඩ. ඉතින් මේවා නීතියෙන් තහනම් මේ වගේ ස්ථානවල කෑම විකුණන්න මොකද ඒවට નિયમિત ස්ථාන තෝරගන්න කියලා නිතරම පොලිස් නිවේදන දෙනවා. ඉතින් ඒක නිසා මේගොල්ලෝ රහසිගතව තමයි ඉතින් මේ වගේ දෙයක් කරනවා නම් කරන්නේ. ඒත් ඉතින් අපේ ලංකාවේ අය වෙනුවෙන්ම තමයි මේගොල්ලෝ හැම දෙයක්ම කරන්නේ. ලංකාවේ අයට ගොඩක් ලංකාවේ විදියට කෑම කන්න එහෙම නැහැ. සමහර ගෙවල් වල ඉතින් ඒ වගේ අයට විශේෂයි මෙන්න මේ ස්ථානය මේ සීතා පාක් එක කියන තැන. ඉතින් ඒ වගේම අයිබ්‍රෝ හදා ගන්න ඒ වගේ දේවලුත් මෙතන කොණ්ඩ කපා ගන්න ඒ වගේ දේවලුත් මේ ස්ථානයේ අපේ ලංකාවේ අය සහ ඉන්දීන් අය කරනවා. ඉතින් ඒගොල්ලන්ගේ මොහොනවල් මම ඉදිරිපත් කරන්න කැමති නෑ මොකද ඒගොල්ලන්ගේ අනන්‍යතාවයට හානියක් වෙන නිසා. ඉතින් ඒ වගේම මේ ස්ථානය පන්සලේ වැඩසටහන් එතකොට සිංහල අලුත් අවුරුදු වැඩසටහන් ඒ වගේම බංග්ලාදේශ පිලිපීන් වියට්නාම් එතකොට ඒ වගේ රටවල් වල උත්සව චීනය ඒ වගේ උත්සව ගන්නත් මේ ස්ථානයේ ඒගොල්ලෝ තෝරගෙන තියෙනවා. ඉතින් අලුත් අවුරුද්දට අපේ කිරි උතුරවන්නේ මෙම ස්ථානයේ තමයි. අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කරන්නේ මේ ස්ථානයේ. ඒ වගේම දැන් සීත කාලය නිසා පන්සලේ වැඩසටහන් මේ ස්ථානයේ කරන්නේ නැහැ. නමුත් මේ මාස තුන පහු වෙලා වෙසක් මාසයේ පින්කම් එතන ඉඳලා මේ ස්ථානයේ කරනවා. ඒ කියන්නේ ඒකට හේතුව තමයි යාළුවනේ මේ ස්ථානයට හැම දිස්ත්‍රික්කයකින්ම එන්න පුළුවන්. නමුත් පන්සලට ඇතුළට යන්න තියෙනවා පන්සල් දෙකටම. ඉතින් ඇතුළට යන්න තියෙන නිසා නිකෝසියා දිස්ත්‍රික්කයේ මේ ස්ථානය තමයි ඉතින් බස්වලට ලේසි නිසා ගමනාගමනයට ලේසි නිසා තමයි මේ ස්ථානය පොහෝදා වැඩසටහන් ඒ වගේම අවුරුදු වැඩසටහන් එහෙම කරන්නේ. ඉතින් හරිම ලස්සනම තැනක් කිව්වොත් නිවැරදි ලොකුම පාක් එක ඉතින් ඉතාම පැරණිම පාක් එක සීතා පාක් එක ලංකාවේ ඉඳලා හරි කවුරු හරි මේ රටේ ඕනම කෙනෙක් එන්න කිව්වොත් හමු වෙන්න එන්න කිව්වොත් සීතා පාක් එකට එන්න කිව්වොත් මේක තමයි යාළුවනේ සීතා පාක් එක කියලා කියන්නේ. ඉතින් ඔයාලටත් ලංකාවේ ඉඳලා ඇවිල්ලා මේ වගේ තැනකට මේ ස්ථානයට එන්න පුළුවන්. ඒ වගේම මේ ස්ථානයේ ඔයාලගේ නිදහස ගත කරලා ඒ වගේම ඡායාරූප ගන්න ලස්සනම ප්‍රදේශයක් තමයි
මේ ස්නිපදේශයේ I think වසන්ත කාලයට ලස්සන මල් වලින් පිරලා තියෙනවා හැමදාමත් ඒ වගේම ලස්සනයි ගහකොළ වුණත් ලස්සනට තියෙනවා පිංසිදුවේ ඉතාම පිංසිදුවේ තියෙන ප්‍රදේශයක් තමයි මේ ප්‍රදේශය මේ සීතා පාක් එක I think යාළුවනේ ඔයාලත් ලංකාවේ ඉඳලා આવොත් මේ සීතා පාක් එකට ඇවිල්ලා මේක ලස්සන බලන්න එන්න කියලා ඒ වගේම ඕගොල්ලන්ගේ යාළුවෝ හමු වෙන්න එන්නත් නිදහසේ කාලය ගත කරන්නත් යුරෝපා රටේ නිදහසේ ගත කරන්න හොඳම තැන මේ ස්ථානය තමයි. ඉතින් එන්න කියලා ඔයාලට මම ආරාධනා කරනවා. ඔයගොල්ලන්ගේ නිදහස ගත කරන්න, ඉරිද දවස ගත කරන්න, ඒ වගේම හොඳම ස්ථානයක් වශයෙන් බය වෙන්න දෙයක් නැහැ. කිසිම හොර වාන්චනික දේවල් මේ ස්ථානයේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා කිසිම හේතුවක් නිසා බය වෙන්න විදිහක් නැහැ. නිදහසේ ඔයාට ජීවිතය ගත කරන්න පුළුවන් මේ සයිප්‍රස් රටේ. ඉතින් ඔයාලා සයිප්‍රස් රටට එන්න ආසාවෙන් ඉන්න අයට ඒ බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට වෙන්න කියලත් මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි යාළුවනේ ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්තම් දැම්මම subscribe කරලා එකතු වෙන්න මේ වගේ ලස්සන videos බලන්න සයිප්‍රස් රටේ. යාළුවනේ ඔයාලට ඔන්න වීඩියෝ එක මෙතනින් නිමාවටපත් කරනවා ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්ම සයිප්‍රස් රටේ ඉඳලා මම RSL වීඩියෝ ඉතින් එහෙනම් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්තම් දැන් මම subscribe කරලා එකතු වෙන්න මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න ඒ වගේම රැඳිලා ඉන්න මගෙත් එක්කලා all button එකත් ඔබලා මේ වගේ වීඩියෝ එනකම් බලාගෙන ඉන්න කියලා ආදරෙන් කියනවා. එහෙනම් ඔයාලට සුබම සුබ දවසක්. නැවතත් හමු වෙමු මේ වගේ ලස්සන වීඩියෝ එකකින්.